සුබ සන්ධ්‍යාවක්. අද අප කතා කරන්න හේතුවේ සුපුරුදු මාතෘකාවක්. ඒ වුණත් ඒක ටිකක් නුපුරුදු නැත්නම් එසිට නැත්නම් අපිට වඩා වැදගත් අප හැමදාම කතා කරන දේවල් ටිකක් ඔබෙන් ගිහිල්ලා කතා කරන්න කියලා හිතුවා. මාතෘකාව දියවැඩියාව. ඔබ දන්න දෙයක්. ඔබට සමහරලාට ඕන තරම් අහන්න කියවන්න නරඹන්න අවස්ථාව ලැබිලා තියෙන මාතෘකාවක්. ඒද අප හිතුව හැමදාම කතා කරන සාම්ප්‍රදායික රාමුවෙන් ටිකක් එහාට ගිහිල්ලා කතා කරන්න කියලා. ඒ සඳහා අද මා සමග එකතු වී සිටිනවා ගාල්ල කරාපිටිය වෛද්‍ය පීඨයේ වෛද්‍ය විද්‍යාව පිළිබඳ මහාචාර්ය H.M.A හෙරත් මහතා. අයිබෝන්. අයිබෝන්. මේ හෙරත් දැන් මේ මම අර කිව්ව විදිහට මේ අපි කතා කරන එක ටිකක් වෙනස් විදිහට කතා කරන ඕන නිසා මා හිතුවා කෙලින්ම කතාව පටන් ගනිමු. දැන් කෙනෙකුට දියවැඩියාව තියෙනවා කියලා රෝග විනිශ්චය කරලා තියෙනවා. දැන් එයාට දියවැඩියාව තියෙනවා. නරඹන ඔබට වෙන්න පුළුවන්. දැන් එහෙම තියෙන කෙනෙකුට ඊට පස්සේ අපි මොකද කරන්නේ? අපි ඊට පස්සේ ප්‍රතිකාර පටන් ගත යුතුයි. දැන් පරීක්ෂණ කළ යුතුයි. එහෙම කරන්නේ මොනවද? ඔව්. දැන් මුලින්ම අපි තුමු යම්කිසි පුද්ගලයෙකුට එයාගේ රුධිරයේ සීනි මට්ටම පරීක්ෂා කර බලනකොට ඒක වැඩි කියලා අපි තුමු දල වශයෙන් සීනි ප්‍රමාණය අපි තුමු කෙනෙක්ගේ 150ක් තිබ්බ කියලා. ඒතර ප්‍රශ්නේ තියෙන්නේ මොකද කරන්න කියන කාරණේකට බෙහෙත් ගන්නවද නැත්නම් ඒක කෑම් වලින් පරික්ෂා වෙනවද කියන ප්‍රශ්නේ තමයි දැන් වැදගත් ප්‍රශ්නේ. දැන් අපි දැන් ඕගොල්ලෝ දන්නවා ඇති ප්‍රධාන වශයෙන් දියවැඩියාවට ප්‍රතිකාර කරන්න පුළුවන් ක්‍රම තුනක් තියෙනවා. එකක් තමයි කෑම පාලනය, දෙවෙනි කාරණේ තමයි දෙවෙනි ආකාරය තමයි ව්‍යායාම කිරීම, තුන්වෙනි ආකාරය තමයි බෙහෙත් ගැනීම. බොහෝ දුරට මේ ආකාර තුනම අපි පාවිච්චි කරනවා කෙනෙකුට ප්‍රතිකාර කිරීමේදී. මෙතෙන්දී ආහාර පාලනය සහ ව්‍යායාම අත්‍යවශ්‍යම කාරණා දෙකක්. ඒ කියන්නේ කෙනෙක්ගේ රුධිර මට්ටම කෙසේ වුණත් ඒක තරමක් වැඩි වුණත් ඉතාමත් ඉහළ ගියක් වුණත් කෑම් පාලනය කිරීම සහ ව්‍යායාම කිරීම අනිවාර්යයෙන්ම සිද්ධ කරන්න ඕනේ. එතකොට බෙහෙත් දෙන එක තීරණය කරන්නේ සීනි කොච්චරක් වැඩිද කියන කාරණේ මත. සීනි පොඩි ප්‍රමාණයක් වැඩි නම් අපි හිතමු සීනි ප්‍රමාණය 130ක් කියලා හිතන්න. 130ක් වගේ සෝරි අපි හිතමු 140ක් කියලා හිතන්න. 140ක් වගේ අවස්ථාවල බොහෝ දුරට අපි බෙහෙත් පාවිච්චි කරන්නේ නැහැ. බොහෝ දුරට අපි කෑම් පාලනය කිරීම සහ ව්‍යායාම කිරීමට යොමු වෙනවා බෙහෙත් පටන් ගන්න නැතුව. නමුත් සීනි තරමක් කියලා ගයක් ගන්න ඕන අපි තුම් 200ක් 250ක් වගේ ප්‍රමාණයක් වගේ නම් එවැනි අවස්ථාවක කෑම් පාලනය කිරීම සහ ව්‍යායාම කිරීමට අමතරව බෙහෙත් නැත්නම් බොන පෙති පාවිච්චි කරනවා අපි. සීනි ප්‍රමාණය ඉතාමත් ඉහළ ගයක් තියෙනවා නම් අපි තුම 600ක් 700ක් වගේ ප්‍රමාණයක් තියෙනවා නම් සහ ලෙඩා තරමක් අසනීප තත්ත්වෙන් ඉන්නවා නම් ඒ කියන්නේ අපිට තේරෙනවා ලෙඩා සාමාන්‍ය තත්ත්වේ නොවේ ඉන්නේ ලෙඩා දුර්වලයි කියලා එවැනි අවස්ථාවක් අපි කරන්නේ බොහෝ දරට ලෙඩාව රෝහල් ගත කළා ඒ වගේ අවස්ථාවක ඉන්සුලින් කියන ඉන්සුලින් පටන් ගන්නවා. ඉන්සුලින් පටන් අරගෙන සීනි මට්ටම අඩු කරලා ඊට පස්සේ බෙහෙත් වලට යොමු වෙනවා. එහෙම නැත්නම් ටැබ්ලට්ස් වලට යොමු වෙනවා. ඒතර ඔය ආකාරය තමයි සාමාන්‍යයෙන් අපි කරන්නේ. ඔව් දැන් අපි හිතමු සාමාන්‍ය මට්ටමින් තියෙනවා කෑම වලින් විතරක් කරන්න අමාරුයි. දැන් බෙහෙත් දෙන්නට අවශ්‍යයි. නමුත් අර කලින් කිව්වා වගේ බරපතල මට්ටමකට ඉන්සියුලින් දෙන උන මට්ටමකට නැහැ. එහෙම තුනොත් පළමු උත්සාහය විදිහට දෙන්න හොඳම බෙහෙත මොකද්ද? ඔව් හොඳම බෙහෙත් තමයි ඇත්තට මෙට්ෆෝමින් කියන ඖෂධය. අපි දැන් ඔබතුමා කිව්වා වගේ සීනි තරමක් වැඩි සීනි 200 නැත්නම් අපි තුමු 150 180 ඒ වගේ තරමක් වැඩි එවැනි අවස්ථාවක බොහෝ දුරට පාවිච්චි කරන්නේ මෙට්ෆෝමින් කියන ඖෂධය. දල වශයෙන් 150ක් 160ක් 170ක් 180ක් වගේ මට්ටමේ තියෙනවා නම් බොහෝ දුරට මෙට්ෆෝමින් කියන ඖෂධය විතර පාවිච්චි කරාම ඇති. දැන් මේ මෙට්ෆෝමින් කියන ඖෂධය ගැන මම පොඩ්ඩක් කතා කරන්න ඕනේ. මොකද මෙට්ෆෝමින් ගැන කියන ඖෂධය ගැන ගොඩක් වැරදි නැත්නම් මිත්‍යා මත සමාජ තුළ පැතිරලා තියෙනවා. ගොඩක් කට්ටිය හිතනවා මෙට්ෆෝමින් කියන ඖෂධය ඉතාමත් නරක බෙහෙතක්. ඒක සාමාන්‍ය දියවැඩියාව රෝගීන් සඳහා දිගු කාලයක් ගත යුතු නැති නැත්නම් දිගු කාලයක් ගත්තොත් හානිවන බෙහෙතක් කියලා සාමාන්‍ය මිත්‍යා මතයක් තියෙනවා. ඒ වගේම ගොඩක් කට හිතනවා මෙට්ෆෝමින් කියන්නේ බොහොම අස්වාභාවික නැත්නම් මේ કૃත්‍රිම බෙහෙතක් කියලා. ඉතින් ඒක ඒ ඔක්කොම සම්පූර්ණ මිත්‍යා මත. මෙට්ෆෝමින් තමයි සාමාන්‍යයෙන් drug of choice නැත්නම් මුලින්ම පාවිච්චි කළ යුතු බෙහෙත විදිහට ලෝකේ හැම රටකම පිළිගන්නේ. ඇමරිකාවේ වේවා, එංගලන්තයේ හෝ, එහෙම නැත්නම් යුරෝපයේ හෝ, ඕස්ට්‍රේලියාව හෝ, ලංකාවේ හැම රටේම මෙට්ෆෝමින් තමයි පළවෙනියම දෙන්න ඕනේ. නැත්නම් drug of choice විදිහට දියවැඩියා රෝගීන් සඳහා පාවිච්චි කරන්නේ. ඒකට හේතු කීපයක් තියෙනවා.
පළවෙනි කාරණේ තමයි මෙට්ෆෝමින් තමයි දැනට හොයාගත්ත පරණම බෙහෙතක්. දැන් අවසේ 50 මට මතකයි 58 වගේ කාලේ තමයි මුලින්ම මෙට්ෆෝමින් කියන ඖෂධය වෙළඳපොළ නිකුත් වුණේ. ඒ කියන්නේ සාමාන්‍ය අවුරුදු 60කට වැඩි කාලයක් මෙට්ෆෝමින් පාවිච්චි කරලා තියෙනවා රෝගීන් සඳහා. ඒකින්ද ඒ මෙට්ෆෝමින් වලින් අතුරු ආබාධ සම්බන්ධ අපි ලොකු දැනීමක් තියෙනවා. ඒ පළවෙනි දේ. දෙවෙනි කාරණේ අවුරුදු 60ක් පාවිච්චි කළත් වෛද්‍ය විද්‍යාත්මකව මෙට්ෆෝමින් වලින් කිසිම හානියක් වෙනව නැත්නම් ඒකෙන් හැලකිත මට්ටමේ හානියක් වෙනව කියලා හොයාගන්නේ නැහැ. දෙවෙනි කාරණේ. තුන්වෙනි කාරණේ මෙට්ෆෝමින් තමයි වැඩියෙන්ම පර්යේෂණ වලට භාජනය වෙලා තියෙන්නේ. පර්යේෂණ වලට භාජනය වෙලා මෙට්ෆෝමින් වලින් ඉතාමත්ම හොඳ ප්‍රතිඵල එනවා කියලා හොයාගෙන තියෙනවා. විශේෂයෙන්ම මේ UKPDS කියලා එංගලන්තයේ කරපු පර්යේෂණයක පටන් ගත්ත මතක 1978 ඒක අවුරුදු 20කට වැඩි කාලයක් පාවිච්චි කරා. ඒ පාවිච්චි කරපු ඒ වෛද්‍ය විද්‍යා පර්යේෂණයේ මෙට්ෆෝමින් පාවිච්චි කරා. ඒ පර්යේෂණ ඔප්පු වුණා මෙට්ෆෝමින් පාවිච්චි කරාම ඒ රෝගීන්ගේ සංකූලතා ඉතාමත්ම හොඳට අඩු වෙනවා කියලා. ඒ වගේ මෙට්ෆෝමින් වලින් බර වැඩි වෙන්නේ නැහැ. දිවේලියා තියෙන රෝගීන්ගේ තියෙන ලොකුම ප්‍රශ්නය තමයි ඒගොල්ල ස්ථූලතාවයක් තියෙනවා. ඒතර අපි ඖෂධයක් දුන්නොත් මේ ඖෂධින් බර වැඩි වුණොත් ඒක ලොකු ප්‍රශ්නයක්. නමුත් මෙට්ෆෝමින් වලින් තත් වෙන්නේ නැහැ. බර වැඩි වෙන්නේ නැහැ. ඒ වගේ මෙට්ෆෝමින් වලින් අනවශ්‍ය විදිහට සීනි අඩු වෙන්නේ නැහැ. සමහර ඖෂධ දිවේලියට පාවිච්චි කරන සමහර ඖෂධ වලින් සීනි අනවශ්‍ය ප්‍රමාණයට වඩා අඩු වෙනවා. අඩු වෙලා එහෙම අඩු වුණාම සීනි ගොඩාක් අඩු වුණාම කෙනෙකුට හානියක් වෙන්න පුළුවන්. ඒක ලොකු ප්‍රශ්නයක් ඇත්තටම. ඉතින් ඒ තත්ත්වෙ මෙට්ෆෝමින් වලින් ඇති වෙන්නේ ඉතාමත්ම අල්ප වශයෙන්. මේ හේතු ඔක්කොම මේ වගේම මෙට්ෆෝමින් තරමක් ලාභදායක බෙහෙතක් මිලාඩුයි. ඒකෙන්ද හැමතැනම හොයාගන්න පුළුවන්. ඒ වගේම අතුරු ආබාධ සමස්තයක් විතර ගොඩක් අඩුයි. මේ හේතු කාරණා සියල්ලම හේතු කොටගෙන මෙට්ෆෝමින් තමයි අපි සලකන්නේ හොඳම බෙහෙත විදියට. ඊට අමතරව අපිට පුළුවන් ඒ ඊළඟ දේවල් ගැන කතා කරන්නට කෙටි විරාමයක් අරගෙන. අප කතා කරමින් සිටියේ දියවැඩියාවට කොහොමද මෙට්ෆෝමින් හොඳට ප්‍රතිකාරයක් විදියට බලපාන්නේ කියලා. එහෙනම් දැන් ඒකෙදී ඔබ කිව්වා දැන් මේ දියවැඩියාව සඳහා මෙට්ෆෝමින් ගැනීමේ වාසි. තව මොනවද වාසි තියෙන්නේ? තව විශේෂ දේවල් මෙට්ෆෝමින් දේවල් කියන ඇත්තට මම හිතන්නේ ගොඩක් කට්ටියට මෙට්ෆෝමින් කියන්නේ කෘතිම බෙහෙතක්. මේ කෘතිම බෙහෙතකින්ද උදාහරණයක් සමහර කට්ටිය මට කියලා තියෙන සමහර මිනිස්සු ඔය මෙට්ෆෝමින් කියන ඖෂධ හොයාගෙන පොළොවේ යටින් පොළොවේ තියෙන පාෂාණ වලින් තමයි මේක හොදන්නේ. ඒකින්ද ඒක කෘතිමයි. ඒකින්ද ඒක ගන්න හොඳ නැහැ කියලා. නමුත් ඇත්තටම කියනවනේ මෙට්ෆෝමින් කියන්නේ හැම කෘතිම බෙහෙතක් නෙවෙයි. මෙට්ෆෝමින් මුලින්ම හොයාගත්තේ ෆ්‍රෙන්ච් ලිලී කියන යුරෝපයේ වැවෙන මේ මල් ගස් වලින්. දැන් මධ්‍යතන යුරෝපයේ කියන්නේ මං කියන අවුරුදු 500කට 600කට කලින් දැන් අපේ රටේ මිනිස්සු දියවැඩියාවට තිබුකොල කොටල ඉස්ම බොනෝ දියවැඩියාවට. ඒ දේම මධ්‍යතන යුරෝපයේ දැන් අවුරුදු 400ට 500කට කලින් දියවැඩිය හැදුනම ඒ කාලේ ඒගොල්ල කරේ ෆ්‍රෙන්ච් ලිලී කියන ගහේ මල්පෙති තලලා කුඩු කරලා ඉස්ම බිව දියවැඩිය සනීප වෙන්න කියලා. දියවැඩියාව ප්‍රතිකාරයක් විදිහට. දැන් විද්‍යාව දියුණුවෙනකොට විද්‍යාඥයෝ කල්පනා කරා මොකද්ද මේකේ තියෙන රහස කියලා. ඊට පස්සේ තමයි ඒ ෆ්‍රෙන්ච් ලිලී කියන ගහේ මල් පෙති අරගෙන ඒගොල්ලෝ ඉස්ම අරගෙන මෙට්ෆෝමින් කියන ඖෂධය වෙනස් කරලා මේකෙන් රසායන ගාරතුල වෙනස් කරලා වෙනම අරගෙන ඊට පෙහෙතක් නිපදවලා තියෙන. ඇත්තටම කතා කරොත් මෙට්ෆෝමින් කියන ඖෂධයේ මූලාරම්භය මල් පෙත්තක තියෙන ඉස්ම තිබුකොල වගේම තමයි. ඒතර මේක ඇත්තටම කෘතිම බෙහෙතක් නෙවෙයි. ඒකෙන්ද මේක බය නැතුව ගන්න පුළුවන්. මේක දීව කාලයක් ගත කියලා මොනියම් ආකාරයකටවත් වකුගඩ නරක් වීමක් වෙන්නේ නැහැ. නමුත් වකුගඩ නරක් වීමක් වෙන්නේ මෙට්ෆෝමින් කියන ඖෂධය හින්දා නෙවෙයි. වග නරක් වීම සිද්ධ වෙන්නේ දියවැඩියාව රෝගේ හින්දා. එහෙම නැතුව මෙට්ෆෝමින් කියන ඖෂධය හින්දා වග නරක් වීම සිද්ධ වෙන්නේ නැහැ. ඔව් දැන් එතකොට පළමුව දැන් කෙනෙක් ආවට පස්සේ දියවැඩියාව හැදිලා බෙහෙත් දෙන්න අවශ්‍ය නම් අප මුලින්ම දෙන බෙහෙත මෙට්ෆෝමින්. ඒක ඉතාමත්ම හොඳ බෙහෙතක්. දැන් ඒ පිළිබඳ ඔබට සැකයක් නැහැ. දැන් ඒක අපි හිතමු දියවැඩියාව දෙනකොට අපි දැන් දියවැඩියාවේ පාලනය තරමක් හොඳ මදි වෙනවා කුමන හේතුවක් නිසා හෝ. එතකොට ඊළඟට අපි මොකද කරන්නේ? ඔව් දැන් තරම් සමහර අවස්ථාවල අපි මෙට්ෆෝමින් සහ තවත් ඖෂධයක් දෙක එකට මිශ්‍ර කරලා පාවිච්චි කරනවා. විශේෂයෙන්ම සීනි ප්‍රමාණය 200ට වඩා වැඩි නම් බොහෝ දුරට අපි මෙට්ෆෝමින් කියන ඖෂධය විතර තනියම පාවිච්චි කරන්නේ නැහැ. මෙට්ෆෝමින් සහ තව ඖෂධයක් එකට
මේ සම්රක්ෂණය කළ ඩර දෙනවා. ඒතර ඖෂධ දෙකක් දෙනවා. මොකද සීන් තරමක් වැඩි හින්දා. බොහෝ දුරට මෙවැනි අවස්ථාවක පාවිච්චි කරන්නේ මෙට්ෆෝමින් සහ ග්ලිකලසයිඩ් කියන ඖෂධය තමයි අපි බොහෝ දුරට එකට සම්බන්ධ කරන්නේ. එහෙම නැත්නම් තවත් ඖෂධ වර්ග තියෙනවා. උදාහරණයක් විදිහට සිටග්ලිප්ටින් කියන ඖෂධයක් තියෙනවා. ඊට අමතරව විල්ඩ ග්ලිප්ටින් ඒ වගේ ඖෂධ කාණ්ඩයක් තියෙනවා. ඊට අමතරව මෑත කාලයක හොයාගත්ත STL2 inhibitors කියන වර්ගයේ උදාහරණයක් එම්පග්ලොෆොසින් කියලා ඖෂධයක් තියෙනවා. ඒක දැන් ලංකාවේ ලියාපදිංචි ඖෂධයක්. දැන් මේකදී මේ අලුත් ඖෂධය ගැන චුට්ටක් මම කතා කරන්න. මේ ඖෂධයෙන් කරන්නේ මුත්‍රාත් එක්ක ගොඩක් සීනි පිටවීමට සැලැස්වීම. දැන් සාමාන්‍ය කෙනෙක්ගේ මුත්‍රාත් එක්ක සීනි පිටවෙන්නේ නැහැ. මොකද අපේ වකුගඩුවට පුළුවන් සිට පොඩ්ඩක් හරි සීනි පිටුනොත් ඒ සීට් පිටවෙන සීනි ටික නැවත අවශෝෂණය කරලා අපේ ශරීරෙම තියාගන්න. එතකොට මේ ඖෂධය ගන්න කෙනෙකුට වෙන්නේ ඒ එහෙම වෙන්නේ නැතුව. ඒ කියන්නේ ඒක මේ වකුගඩුවේ නැවත සීනි ශරීරයට උරා ගැනීම වළක්වලා ඒ සීනි ටික ඔක්කොම මුත්‍රමගින් පහ වෙන්න සලස්සනවා. දල වශයෙන් ඒ ඖෂධය ගන්න කෙනෙකුට දල වශයෙන් මාසෙකට සීනි කිලෝ 4.5ක් විතර මුත්‍රාත් එක්ක පිට වෙනවා. ඒ කියන්නේ සීනි කිලෝ 4.5ක් මාසයක් ඇතුළත මේ ඖෂධය මගින් ඇඟෙන් පිට වෙනවා. ඉතින් එච්චර ලොකු ප්‍රමාණයක් මේ ඖෂධය මගින් පිට වෙනවා. මේකේ අනිත් වාසිය තමයි ගොඩක් වෛද්‍ය විද්‍යා පර්යේෂණ මගින් මෑත කාලේ කළ තියෙන පර්යේෂණ මගින් ඔප්පුලා තිනවා. මේ ඖෂධය ගන්න කට්ටියට හෘදයා ආබාධ හැදීමේ සම්භාවිතාව සහ හෘදේ හાર્ට් ෆේලිය නැත්නම් හෘදේ දුර්වල වීමේ සම්භාවිතාවේ ගොඩක් අඩුයි කියලා. ඒකින්ද විශේෂයෙන් හෘදයේ ප්‍රශ්නයක් තියෙන කට්ටියට හાર્ට් ඇටැක් වගේ කට්ටියට නැත්නම් හෘදේ හાર્ට් ෆේලිය නැත්නම් හෘදේ දුර්වලතාව තියෙන කට්ටියට ඉතාමත්ම හොඳ ඖෂධය තමයි මේ STL2 inhibitors කියන නැත්නම් ඔය එම්පග්ලොෆොසින් කියන ඖෂධය. ඒතර ඒ ඖෂධය පාවිච්චි කරන මෙට්ෆෝමින් සමග එවැනි රෝගීන් සඳහා. ඔව් දැන් මේක අහන් ඉන්නකොට ඔබට හිතෙනවා ඇති දැන් දියවැඩියාව පාලනයට සීනි අඩු කරගන්න එක වැදගත් වෙනවා. සීනි අඩු කරගන්නවා කියලා කියන්නේ සීනි ලේවල නොතිය ලේව ශරීරය ඇතුළට උරා ගන්න සයිලවලට උරා ගන්න එක වැඩි කරන එක කරන්න පුළුවන් නම් හොඳයි. ඒක සඳහා අපිට ඉන්සුලින් වැඩි කරගන්න පුළුවන්, ඉන්සුලින් ශ්‍රාවය වැඩි කරගන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. දැන් මේ තව ක්‍රමයක් ඉන්සුලින් ශ්‍රාවයට අමතරව ඇඟෙන් ඉවත් කරනවා. දැන් මෙතෙන්දී කියවෙන තව දෙයක් තියෙනවා. ඒ තමයි දැන් මේ ලේවල සීනි වැඩිවීම කියන කාරණේ විතරක් ගත්තාම ප්‍රශ්නයක් නෙමෙයි. නමුත් මේ වැඩිවීම නිසා ඇති වෙනවා තව කතන්දරයක්. තව දෙයක් සිද්ධ වෙනවා ශරීරේ. ග්ලයිකොසිලේෂන් වගේ දෙයක්. දැන් අන්න එතන ඒ ගැනත් පොඩ්ඩක් අපිට පැහැදිලි කරොත් මේ ඇතර මේ හානි තියෙන එතන. ඔව්. දැන් ඇතරම සීනි ප්‍රමාණය වැඩි වෙන්න වෛද්‍ය විද්‍යාත්මක හොයාගෙන තියෙනවා. ඒ සීනි හින්දා ඇති වෙනවා වෙනස්කම්. විශේෂයෙන් සෛල තුල වෙනස් වෙන උදාහරණයක් ඔබ කිව්වාගේ රතු රුධිරාණු සමග සීනි සම්බන්ධර ග්ලයිකොසිලේෂන් කියන ක්‍රියාවලිය සිද්ධ වෙනවා. ඒ වගේම සීනි තියෙන කට්ටියගේ සීනි හිඳ ඇති වෙන වෙනස්කම් තියෙනවා. ඒ සීනි හිඳ ඇති වෙන ප්‍රධාන වෙනස්කමක් තමයි කොලෙස්ටරෝල් විශේෂයෙන් තැම්පත් වීම ශීඝ්‍ර වෙනවා. ඒ කොලෙස්ටරෝල් තැම්පත් වීම ශීඝ්‍ර වීමෙන්ද අපේ ප්‍රධාන නාල ලොකු නාල සහ පොඩි නාල දෙවර්ගෙම බ්ලොක් වීමේ අවදානමක් තියෙනවා. ඒ කියන්නේ කොලෙස්ටරෝල් තැම්පත් වල ඒ නහර බ්ලොක් වෙනවා. ඒ බ්ලොක් වීම හේතු කොටගෙන හෘද ආබාධ අංශභාග ඒ වගේම කකුල් රුධිරයේ ගමන් කිරීම අඩු වෙලා කකුල් තුවාලේ වීම වගේ තත් ඇති වෙන්න පුළුවන්. ඒ වගේම බොහොම සියුම් නාල බ්ලොක් වුණොත් එමේ ඇහැට යන සියුම් නාල බ්ලොක් වුණොත් ඇහැ නොපෙනී යන්න පුළුවන්. වකුගඩුවේ තියෙන තාමත්ම කේශනාලිකා වගේ තාමත් සියුම් නාල තමයි වකුගඩුවේ තියෙන්නේ. ඒ නාල බ්ලොක් වුණොත් වකුගඩුව නරක් වීමට අවදානමක් තියෙනවා. ඒ වගේම ස්නායුවලත් මේ හැම ස්නායුවකටම පොඩි කේශනාලිකාවක් තියෙනවා රුධිරේ සපයන. ඒ කේශනාලිකා බ්ලොක් වුණොත් එමේ ස්නායුව මැරෙනවා. ඒතර කත්පය ඔක්කොම හිරි වැටෙනවා. ඇවිදින්න බැහැ. මොකද ඔක්කොම ස්නායු දුර්වල වෙලා එයාට බැරි වෙනවා. එවැනි තත්ත්වයක් ඇති වෙනවා. දැන් ප්‍රධාන වශයෙන්ම අතුරු ආබාධ සිද්ධ වෙන්නේ මේ දියවැඩියාව හේතු කොටගෙන රුධිර නාල වල බ්ලොක් වීම හින්දා ඇති වෙන තත්ත්වයන්. ඊට අමතරව දියවැඩි හින්දා වෙන අනිකුත් රෝග අනිකුත් ප්‍රශ්න ඇති වෙනවා. නමුත් ප්‍රධාන ප්‍රශ්නේ ඇති වෙන්නේ මේ රුධිර නාල බ්ලොක් වීම හින්දා ඇති වෙන සංකූලතා හින්දා. ඔව්. ඒ කියන්නේ අපේ දියවැඩියාව කළමනාකරණය කිරීමේ රෝගියෙකු කළමනාකරණය කිරීමේ ප්‍රධාන ඉලක්කයක් තමයි ලෙවල් සීනි අඩු කරගන්න එක. ඒක අඩු කරන්නේ ඇයි? ලෙවල් සීනි තිබුණොත් ඒ සීනි වලින් හානි වෙන්න පුළුවන් විවිධ අවයව වලට. මේක තමයි කතන්දරේ. මේක ඉතාමත් පැහැදිලිව ඔබ තේරුම් ගන්නට ඕන. ඒක අඩු කරගන්න ඉන්සුලින් ශ්‍රාවය වැඩි කිරීම හෝ ලෙවල ඇති වෙන සීනි ප්‍රමාණය අඩු කිරීමේ ක්‍රම හෝ අර ඉස්සෙල්ලා කිව්වා වගේ මුත්‍රා සමග සීනි පිට කිරීමේ ක්‍රමය වැඩි කරගත්තොත් ඒත් ලෙවල් සීනි අඩු වෙනවනේ. මේ සියල්ලම එකතු කරලා තමයි මේ දේ සිදු කරන්නේ. ඔව්. එතකොට දැන් මේ විදිහට දැන් අපි කරගෙන යනකොට දැන් කෙනෙකුට හිතෙන්න පුළුවන් මට මෙට්ෆෝමින් පටන් ගත්තා දැන් බෙහෙත් 2යි බෙහෙත් 3යි මෙහෙම දෙනවා. එහෙම දුන්නට කමක් නැද්ද බෙහෙත් කීපයක්?
නෑ මම හිතන්නේ එතෙන්දි වැදගත් වෙන ප්‍රධානම කාරණේ තමයි අපි දෙන බෙහෙත් ගාන නෙමෙයි වැදගත් වෙන්නේ කොච්චරක් දුර සීනි පාලනය වෙලා තියෙනවද කියන කාරණේ තමයි වැදගත් වෙන්නේ. ඒකට වැදගත්ම කාරණේ තමයි ඔබගේ සීනි ප්‍රමාණය කොච්චරක් දුරට පාලනය වෙලා තියෙනවද කියන කාරණේ. ඒ හොඳට පාලනය කරන්න බෙහෙත් 1ද 2ද 3ද 4ද කියන කාරණේ වැදගත් වෙන්නේ නෑ. වැදගත් වෙන්නේ ඔබේ සීනි හොඳින්ම පාලනය කරගන්න. මොකද හොඳින් පාලනය කරගත්තොත් ඒ සීනි හිඳ ඇතිවන අර අපි කලින් සඳහන් කර සංකූලතා සම්පූර්ණ වළක්ව ගන්න පුළුවන්. එහෙම නැත්නම් දැන් නෑනේ මට බෙහෙත් 3ක් ගන්න බෑ. මම ඒකෙන්ද කැමති එක බෙහෙතක් විතර පාවිච්චි කරන් කර එක බෙහෙතක් ගත්තොත් මොකද වෙන්නේ? සීනි ප්‍රමාණය වැඩි වෙනවා. සීනි ප්‍රමාණය වැඩි නම් ඒ සීනි වැඩි වීම හිඳ ඇතිවන අනිකුත් සංකූලතා සියල්ලම ඇති වෙනවා. මේ සංකූලත සාමාන්‍යයෙන් ඇති වෙන්නේ මේ දවසකින් දෙකකින් නෙවෙයි. බොහෝ දුරට මේක අවුරුදු 5ක්, අවුරුදු 10ක්, අවුරුදු 15ක් තිස්සේ ටික ටික ඇති වෙන සංකූලතා. එකද මේක ටික 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 දැනෙහින් ඇති වෙන හිඳ දැනින්නේ නැහැ. උදාහරණයක් විදිහට යම් කෙනෙකුට බකුගඩුව අන්තිමටම නරක වෙනකන් දැනෙන්නේ නැහැ. මෙහෙම සීනි තියෙන විදියක්වත් දන්නේ නැහැ. අතුරුබද කෙන විදියක්වත් දන්නේ නැහැ. මට මතකයි දැන් දවස් කීපයකට කලින් මම රෝගියෙක් බැලුවා. ඒ රෝගියාට අවුරුදු 5කට කලින් දියවැඩේ තිබිලා තියෙනවා. ඊට පස්සේ මාසයක් කර බෙහෙත් බීලා ප්‍රශ්නයක් නැති හිඳ සම්පූර්ණයෙන් බෙහෙත් නතර කරලා ඒක සම්පූර්ණයෙන්ම දියවැඩේ ගැන අමතක කරලා අවුරුදු 5ක් ඉඳලා තියෙනවා. ඊට පස්සේ මෑත කාලයක සාමාන්‍ය දැන් පෞගේ සද් දෙක ඇතුළත වගේ කකුල් ඉදෙමෙන හිඳ මාගාවට නැවතත් ආවා. දැන් මම ටෙස්ට් කරලා බලනකොට කකුල් ඉදෙලා තියෙන ඇයි කියලා පරීක්ෂා කරලා බලනකොට මට අවබෝධ වුණා පරේෂන් මගින් එයාගේ වගුර නරක් වෙලා කියලා. ඉදිර තවදුරට පරීක්ෂා කරාම ඔප්පු වුණා මෙයාට මේ දියවැඩියා හිඳ දියවැඩිය අඳුර ගන්න නැතුව දියවැඩිය ගොඩක් වැඩි වෙලා තිබිලා දියවැඩියා හිඳ වගුර නරක් වෙලා දැන් අන්තිම වගුර දෙක සවුත් වෙලා කරන්න පුළුවන් දෙයක් ඉතුරු වෙලා නැත්තරමට වගුර සවුත් වෙලා. ඒකෙම පේනවා දියවැඩියාව ඇඟේ තියෙනවා චෙක් කරන්න ඉතින් දන්නේ නැහැ. ඒක ටික 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 ශරීරයට හානි වෙන වගුරු දෙකට හානි වෙලා තිනවා. නමුත් රෝගියා දන්නේ නැහැ. හේතුව ඩිංග 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 ඇති වෙන හින්දා තේරෙන්නේ නැහැ. අන්තිම මොහොතේකම රෝගියාට තේරුන්නේ නැහැ. ඒක හින්දා බොහෝ දුරට සංකූලතා ඇති වෙන්නේ ඒකයි. සංකූලතා ඇති වෙනව කියලා රෝගිය දන්නේ නැහැ. ඒක සංකූලතා උච්ච වුණාම නැත්නම් බොහොම උත්සන්න වුණාම තමයි රෝගියාට අවබෝධ වෙන්නේ මෙතන ප්‍රශ්නයක් තියෙනවා. ඇත්තම දැන් ලංකාව ගත්තොත් එහෙම මේ වකුගඩු රෝග නිදන්ගත වකුගඩු රෝගය ඇති වෙන එක ප්‍රධාන හේතුවක් දියවැඩියාව. ඒ වගේම තමයි ඇස් අන්ධතාවය ඇති වෙන මේ ස්ථිර අන්ධතාවය ඇති වෙන හේතුව. ඒ නිසා මේක ලංකාවේදී අපි මේ දියවැඩියාව කියලා කතා කරාට ඒකින් එහාට යනවා. ඔව් පැහැදිලිවම දැන් දියවැඩියාවේදී මේ සීනි පාලනය කළ යුතුයි. පැහැදිලිවම සීනි පාලනය කිරීමට අමතර අපි ප්‍රධාන වශයෙන්ම සීනි පාලනය කරගන්නේ මේ දියවැඩියාවත් එක්ක ඇති වෙන ඉතුරු සංකූලතා ඔක්කොම මගහරව ගන්න. අපි ඒ සංකෘත මගහරව ගන්න හොඳම ආකාරය තමයි මේ සීනි පාලනය කිරීම. ඒකින්ද සීනි පාලනය කිරීම ඉතාමත් වැදගත්. ඒ වගේම මේ සංකූලතා ඇති වෙනවද කියලා හොයලා ඒ ඇති වෙනවා නම් වහාම සංකූලතාවලට ප්‍රතිකාර කිරීම ඉතාමත් වැදගත්. ඒකින්ද බොහෝ දුරට අපි දියවැඩියා වලට ප්‍රතිකාර කරන ගොඩක් වෛද්‍යවරු අපි කරන දෙයක් තමයි මේ සංකූලතාවල මූලික අවස්ථාවම අපි අඳුර ගන්නවා. අඳුරගෙන සංකූලතා එන එක වළක්වන්න අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නවා. ඔව් මම හිතන්නේ ඔබට පැහැදිලි. දියවැඩියාව කියලා කියන්නේ බොහොම සංකීර්ණ රෝගයක්. සරලව සීනි වැඩිවීම පමණක් නොවේ. ඒ නිසා ඇති වෙන වටා ගොඩනගෙන ඉතාමත් බරපතල තත්ත්වයන් තිබෙනවා. ඒන් ජීවිත අවදානම ඉතාමත්ම බරපතලයි. නිසා දියවැඩියාව පිළිබඳ මේ කතාව මම හිතනවා ඔබට ඉතාමත් වැදගත් කියලා. අප නැවතත් කෙටි විරාමයක් ලබා ගන්නවා. ලංකාවේ මේ දියවැඩියාව ගැන කතා කරනකොට දැන් ওই මෙට්ෆෝමින් සාධකේ ඉතා වැදගත් දෙයක්. මොකද ඒක පිළිබඳව තියෙන වැරදි මතිමතාන්තර නිසා ඇත්තටම වෛද්‍යවරුන් ඉතාමත් අසීරුතාවන්ට මුහුණ දානවා. මොකද සමහර අය මේව බෑ නොදැන විවිධාකාරයේ මත ඉදිරිපත් කරන තුරු ඒක ඉතාමත්ම නරක දෙයක්. ඒ වගේම තව දෙයක් තියෙනවා මේ රෝගීන් අතරත් මේ දේ තියෙනවා. ඉතින් ඒක නිසා අපි හිතනවා මේ ඊළඟ මාතෘකාවත් මෙතෙන් ඉතාමත්ම වැදගත් වෙනවා කියලා. ඒ තමයි ඉන්සියුලින් පිළිබඳ කතාව. ලංකාවේ ඉන්සියුලින් කිව්වහම එකපාරට හිතෙන්නේ ඕනම කෙනෙකුට ඉස්සෙල්ලා කෑමෙන් පාලනය කරන්න බැලුවා, ඊට පස්සේ බෙහෙත් දීලා බැලුවා, ඒකත් හරියන්නේ නැහැ, දැන් මේක හොඳටම උග්‍ර වෙලා දැන් තමයි ඉන්සියුලින් දෙන්නේ. දැන් ඔන්න ඔය මතය ඔබ තුලත් සමහරට ඇති. ඒක ඇත්තටම එහෙම නැහැ. ලෝකේ උගත් දියුණු රටවල් වල ඉන්සියුලින් කියන එක සමහරවිට මුලින්ම දෙන අවස්ථාවක් තියෙනවා. ඒ නිසා ඉන්සියුලින් පිළිබඳව තියෙන මේ මතය ඔබේ හිතට හරියට ඇතුල් කරන එක වැදගත් වෙනවා. ඔව්. මම හිතන්නේ ඒක තාමත් හොඳ ප්‍රශ්නයක්. මේ ගොඩක් කට්ටිය ඔබ කිව්වා වගේ මේ ඉන්සුලින් පටන් ගන්නවා කියලා කියන්නේ දැන් කරන දෙයක් නෑ, ඔක්කොම ඉවරයි. දැන් මං ඉන්සුලින් පටන් ගත්තත් මගේ වැඩක් නෑ වගේ හැඟීමක් තියෙනවා. ඒකින්ද අපි කොච්චර උත්සාහ කරත් ඉන්සුලින් පටන් ගන්න ලෙඩු එකේ අකමැත්ත දක්වන. මොකද ඒගොල්ලෝ හිතන්නේ දැන් මම අන්තිම අවස්ථාවට ඇවිල්ලා තියෙන්නේ, ඉන්සුලින් ගත්තොත් මේ අන්තිම අවස්ථාවේ එතනින් හැර දෙයක් නෑ, ඒකින්ද මං ඉඳලා වැඩන්නේ, ඒකින්ද කොහොමද ටැබ්ලට් වලින් මේක කරගන්න ඕනේ කියලා හැඟීමක් ඒගොල්ලෝ අතේ තියෙනවා. නමුත්
වැදගත්කමත් වැදගත්ම දේ තමයි මම කලින් සඳහන් කරා කරට අපි මොන දේ ගන්නවද කියන එක වැදගත් වෙන්නේ අපි ඉන්සියුලින්ද ගන්න ටැබ්ලට්ද ගන්න කියන එක වැදගත් වෙන්නේ කොච්චරක් හොඳට ඔබ සීනි පාලනය කරනවද කියන කාරණය සමහර කට්ටිය ඔබ කිව්වා වගේ සමහර කට්ටිය ටැබ්ලට් ගන්න අකමැති කට්ටිය කෙලින්ම ඉන්සියුලින් ගන්න ඉන්සියුලින් වල ඉන්සියුලින් පාවිච්චි කරන අවස්ථා තියෙනවා ඒතර එහෙම ඉන්සියුලින් පාවිච්චි කරාම මේ එතකොට එයාගේ සීනි හොඳට පාලනය වෙනවනේ ඒක ප්‍රශ්නයක් නැහැ නමුත් ගොඩක් අවස්ථාවල අපි කරන දේ තමයි ටැබ්ලට්ස් වලින් බලනවා ටැබ්ලට්ස් කාලයක් දීලා සාමාන්‍ය අවුරුදු 10ක් 15ක් බොනකොට ඒ ටැබ්ලට්ස් වලට සීනි අඩුවීම හොඳට අඩු වෙන්නේ නැති වෙනවා ඒකට කියන්නේ ඕරල් හයිපොග්ලයිසෙමික් ෆේලියර්ස් කියලා. එහෙම නැත්නම් කාලයක් දිනකොට ඉන්සියුලින් ඒ ටැබ්ලට්ස් වලට දේවැඩියාව අඩු වීමේ සම්භාවිතාව අඩුයි. එතකොට අපි කරන්නේ ටැබ්ලට්ස් වල ගන්න අතරතුරේ ටැබ්ලට්ස් වලට අමතරව ඉන්සියුලින් පොඩි ප්‍රමාණයකට ලබා දෙනවා. එතකොට ඉන්සියුලින් සහ ටැබ්ලට් දෙකම එකට ලබා දීලා සීනි හොඳට පාලනය කරනවා. එහෙම නැත්නම් සමහර අවස්ථාවල අපි සම්පූර්ණ ටැබ්ලට්ස් එක අයින් කරලා ඉන්සියුලින් විතරක් ලබා දෙන අවස්ථා තියෙනවා. නමුත් මේකෙන් අදහස් වෙන්නේ ඔබේ මේ දේවඩ ගොඩ නරක් වෙලා තියෙන එහෙම එකක් අදහස් වෙන්නේ නැහැ. මේකෙන් අදහස් වෙන්නේ බොහෝ දුරට ටැබ්ලට්ස් වලට ටැබ්ලට්ස් සීනි අවශ්‍ය ප්‍රමාණයට වඩා අඩු නොවන හින්දා ඉන්සියුලින් ප්‍රමාණයකුත් ඒ මතම ලබා දීලා සීනි හොඳට පාලනය කිරීම තමයි වැදගත් වෙන්නේ. මොකද අපි දන්න කාර්යය තමයි හොඳට සීනි පාලනය කරොත් ඔබට හොඳින් ජීවත් වෙන්න පුළුවන්. හොඳට සීනි පාලනය කරොත් දේවඩේ හින්දා ඇතුළු සංකූලතා මගහරවගෙන හොඳින් ජීවත් වෙන්න පුළුවන්. ඒක හින්දා තමයි වැදගත් වෙන්නේ ඉන්සියුලින් ගැනීම වෛද්‍යරයා කියනෝ නම් ඔබට ඉන්සියුලින් ගන්න ඕනේ කියලා. ඒක ඉතාමත් වැදගත්. ඒ වෛද්‍යර සවන් දීලා ඒ ඉන්සියුලින් වලට යොමු වෙන්නේ ඒකෙන් ඔබට කිසිම හානියක් වෙන්නේ නැහැ. දිගු කාලයක් ඉන්සියුලින් ගත්ත කලේම හානියක් වෙන්නේ නැහැ. නමුත් ඉන්සියුලින් ගන්නකොට ප්‍රශ්න කීපයක් තියෙන උදාහරණයක් විදිහට ඉන්සියුලින් ගහන්නේ කට්ටක් ආකාර ඉන්ජෙක්ෂන්යක් ආකාර. එතකොට මෙහෙම විදිනකොට පොඩි කැක්කුමක් ඉන්න පුළුවන්. ඒ වගේම ඉන්සියුලින් ගන්නකොට සීනි එකපාරම අඩුවීමේ අවධානය වැඩි. සමන් ටැබ්ලට් වලින් සීනි එකපාරම අඩුවීමේ අවදානෝ සාපේක්ෂව අඩු වෙනම් ටැබ්ලට් ඉන්සියුලින් ගන්නකොට සීනි ගොඩක් එකපාරම අඩු වෙන්න පුළුවන්. ඒකෙන් ඒ වගේ දේවල් ගැන සැලකිලිමත් වෙන්න වෙනවා. නමුත් සමස්තයක් විදිහට සීනි හොඳින්ම පාලනය කරන්න පුළුවන් එක ප්‍රභවයක් තමයි ඉන්සියුලින්. මොකද අපි මට දේවැඩියව නැහැ දැනට මම දන්නේ මට අනාගත දේවැඩිය හැදෙයිද කියලා. මට දේවැඩිය නැත්නම් මගේ ඇඟෙන් අවශ්‍ය ප්‍රමාණයට ඉන්සියුලින් හදන හින්දා. එතකොට මගේ ඇඟේ සීනි පාලනය වෙලා තියෙන්නේ අපේ මගේ ඇඟේ ඇතුළෙම හදන සීනි ඉන්සියුලින් හින්දා. එතකොට මේ ඉන්සියුලින් කියන්නේ අස්වාභාවික හෝ કૃත්‍රිම දෙයක් නෙවෙයි. දේවැඩ නැති හැම පුද්ගලයාගේම සීනි පාලනලා තියෙන ඉන්සියුලින් අපේ ඇඟෙම ඇතුළෙම හදන ඉන්සියුලින් හින්දා. එතකොට ඉන්සියුලින් පිටින් ලබා ගත්ත කියලා ඒක නරක දෙයක් නෙවෙයි. මොකද අපේ ඇඟේම ස්වභාවිකවම සිද්ධ වෙන ක්‍රියාවලියට උදව් කිරීම තමයි පිටින් ඉන්සියුලින් එකක් ලබා දීමෙන් සිද්ධ වෙන්නේ. ඒකෙන්ද ඉන්සියුලින් ලබා ගන්න මොනම ආකාරයකවත් බයක් වෙන්න එපා. අප වැදගත්ම දේ හිතා ගන්න ඕනේ සීනි පාලනය කිරීම තමයි ඔබේ ප්‍රධානම අවශ්‍යතාවය. ඒක ඉන්සියුලින් ගන්න වෙනවනම් ඒ කිසි ප්‍රශ්නයක් නැහැ ඉන්සියුලින් ලබා ගන්න. ඔව් දැන් ඒ වගේම තමයි ඉන්සියුලින් ගන්න කෙනෙකුට අප තව ටිකක් උපදෙස් මාලාවක් දෙමු. ඒ කියන්නේ දැන් ඉන්සියුලින් ලබා ගන්නකොට ශරීරය කොයි වගේ තැන්වලටද ලබා ගන්නේ, ඊළඟට මේක ගබඩා කරලා තියාගන්නේ කොහොමද, තමන්ට මේක ලබා ගන්න පුළුවන්ද? ඔව් ඇත්තටම ඉන්සියුලින් කියලා කිව්වට අපි නිකම් කතා කරාට ඉන්සියුලින් කියන දේ ඉතාමත් සංකීර්ණයි. ඉන්සියුලින් වර්ග තියෙනවා. වර්ග ගොඩක් වර්ග තියෙනවා. ඒක උදාහරණයක් විදිහට අපි දැන් ගහපු ගාම ඇඟේ සීනි අඩු වෙන ඉන්සියුලින් තියෙනවා. ඒකට අපි කියන රැපිඩ් ඇක්ටින් ඉන්සියුලින් කියලා. ඒ කියන්නේ ඉන්සියුලින් ගහලා සාමාන්‍ය පැය භාගයක් විතර යනකොට සීනි අඩු වෙන පටන් ගන්නවා. අපි හිතමු කෙනෙකුට ටිකක් කෑම දැන්ට කෑම අපි හිතමු කෙනෙක්ගේ සමහර කට්ටියගේ කෑම ගත්ත ගමන් ඇඟේ සීනි වැඩි වෙනවා. ඒකට කියන්නේ පෝස්ට් පැරෙන්ටල් හයිපෝග්ලයිසීමික් කියලා. සමහර කට්ටිය එහෙම ඉන්නවා. ඒ කියන්නේ කෑම කාපුවම ගොඩාක්ම සීනි වැඩි වීම සිද්ධ වෙනවා. ඒවයි කට්ටියට අපි මේ අර ඉන්සියුලින් එක ලබා දීලා ඒ සීනි වැඩිවීම පාලනය කරනවා. එතකොට තව ඉන්සියුලින් වර්ගයක් තියෙනවා. ටික කාලයක් ඒ කියන්නේ ඉන්සියුලින් වැඩ කරන්න යන ටික කාලයක් යනවා. සාමාන්‍ය පැය 3-4ක් යන වැඩ කරන්න. ඒ වගේම ඉන්සියුලින් එක පැය 12ක් විතර වගේ කාලයක් පවතිනවා. 12ක් 18ක් වගේ. අපි ඒකට කියන්නේ ඉන්ටර්මීඩියට් ඇක්ටින් ඉන්සියුලින් කියලා වර්ගයක්. ඔය අයිසෝෆේන් ඉන්සියුලින් කියන වර්ගෙ හිමයි තියෙන්නේ ඒකට. එතකොට තව වර්ගයක් තියෙනවා. ඒක ඒ ඉන්සියුලින් එක බොහොම හිමින් වැඩ කරන්නේ. උදාහරණයක් විදිහට ඔය සමහරට ඔයගොල්ලෝ අහලත් ඇති ඉන්සියුලින් ලැන්ටස් වගේ කියලා වර්ග. ඒවා කාලයක් තිස්සේ ඇඟේ පැය 24ක් වගේ තිස්සේ ඇඟේ ඉන්සියුලින් ලෙවල් එක බොහොම සාමාන්‍ය ආකාරයට පවත් ගන්නවා. ඉතින් මේ වගේ නවත්තම ඉන්සියුලින් වර්ග තියෙනවා. මේ ඉන්සියුලින් වර්ග ගන්න පුළුවන් ප්‍රධාන ආකාර දෙකක් තියෙනවා. එකක් තමයි නිකන් සිරින්ජ එකක් ආධාරයෙන් විද ගන්න එක. ඒක ටිකක් අමාරුයි. මොකද සිරින්ජ එකකින් විදින එක ටිකක් අමාරුයි. එහෙම නැත්නම් සාමාන්‍ය පෑනක් අපි දැන් ලියන පෑන් තියෙන්නේ. ඒ ලියන පෑනක් වගේ දෙයකින් ඉන්සියුලින් ලබා ගන්න පුළුවන්. මේක ඉතාමත්ම ලේසි බොහොම සරල ක්‍රමයක් තියෙන්නේ. නිකන් මෙහෙම අල්ලලා මෙහෙම ගහන්න තියෙන්නේ. මේක ඉතාමත් ලේසි ක්‍රමයක්. එතකොට සාමාන්‍යයෙන් අපි ඉන්සියුලින් ගහන්නේ
අපිට ගහන්න පුළුවන් අත්වල මේ දෙපැත්තේ මේ ප්‍රදේශයේ බාහුව ප්‍රදේශයට ගහන්න පුළුවන් ඒ වගේම කල කකුලේ මේ දෙපැත්තේ ප්‍රදේශවලට අපිට ඉන්සුලින් ගහන්න පුළුවන් ඒ වගේම බඩ ප්‍රදේශයේ මෙයාට ප්‍රදේශයට ඉන්සුලින් ගහන්න පුළුවන් මේකට හේතු තියෙන මේ 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 ප්‍රදේශ අපිට ඉක්මනින්ම ළඟා වෙන්න පුළුවන් පහසු ප්‍රදේශ ඒ වගේම මේ ප්‍රදේශවලට මම කිව්ව ප්‍රදේශවලට හොඳට රුධිර සැපයීමක් තියෙනවා ඒකින්ද මේ ප්‍රදේශ තමයි යෝග්‍ය සාමාන්‍ය ඒ වගේම මේ ප්‍රදේශයේ හොඳ තෙල් තට්ටුවක් තියෙනවා මාංශ පිටි තට්ටුවක් තියෙනවා ඒකින්ද කිසිම හානියක් වෙන්නේ නැහැ අපිට ඉන්සුලින් ලබා දෙන්න පුළුවන්. ඒ කියන්නේ මේ මේ ප්‍රදේශ තමයි අපි සාමාන්‍යයෙන් භාවිතා කරන්නේ ඉන්සුලින් ලබා දෙන්න. මම කලින් සඳහන් කර ආකාරයට පෑනක් නම් අපිට පෑන ආධාරයෙන් කෙලින්ම ඉන්සුලින් අංශක 90ට අපිට ගහන්න පුළුවන් කෙලින්ම අංශක 90ෙන්. එහෙම නැත්නම් සිරින්ජයක් වගේ ආධාරයෙන් ගහනවා නම් අපි තරමක් එක ඇල කරලා අංශක 30කින් වගේ ප්‍රමාණයකින් ගහන එක වඩා සුදුසුයි. එතකොට අර මම කලින් සඳහන් කර ආකාරයට පෑනකින් ලබා ගන්න එක ඉතාමත්ම ලේසි. ඒ වගේම ඒකින් කිසිම වේදනාවක් ඇති වෙන්නේ නැහැ. සහ ඒ පෑන අපිට කෙලින්ම විලිද ගන්න පුළුවන් ඒ දමුතුවෙන් ආයෙ පුරවන්න අවස්ථාවක් නැහැ. නමුත් අර සිරින්ජකින් ගන්න ඕන නම් අපිට ඒ සිරින්ජකට අර කුප්පියකින් වයල් එකකින් ඉන්සුලින් අරගෙන ඊට පස්සේ අපි යොද ගන්න වෙන එක තරමක් වේදනාකාරී වෙන්න පුළුවන්. නමුත් ඒක ලාභදායක හිඳ සමහර කට්ටිය එකට ඒක එහෙම සිරින්ජයක් ආදරෙන් විද ගන්න කට්ටියත් ඉන්නවා. මේවා සාමාන්‍යයෙන් ගබඩා කරන්න ශීතකරණයක. ඔව් ඒකත් හොඳ ප්‍රශ්නයක්. ඇතර මේක සාමාන්‍යයෙන් අපිට ශීතකරණයක ගබඩා කරන්න පුළුවන්. ශීතකරණයක ගබඩා කරනකොට සාමාන්‍ය සෙන්ටිග්‍රේඩ් අංශක 4ට වඩා වැඩි උෂ්ණත්වයක ගබඩා කිරීම ඉතාමත් වැදගත් වෙනවා. එතකොට සාමාන්‍ය ශීතකරණයක ගබඩා කරනවා ශීතකරණ දොරේ ගබඩා කිරීම හොඳයි. නමුත් ශීතකරණ නැති වුණා කියලා ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මේක සාමාන්‍යයෙන් සෙන්ටිග්‍රේඩ් අංශක 25ක් වගේ ප්‍රමාණයකට කිසිම කරදර නැතුව තියාගන්න පුළුවන්. ඒකෙන් ද ගෙදර අපි දැන් සාමාන්‍යයෙන් අපේ රටේ උෂ්ණත්වය බොහොම කලාතුරකින් තමයි සෙන්ටිග්‍රේඩ් අංශක 30ට උඩින් වැඩි වෙන්නේ ගෙවල් ඇතුලේ. ඒකෙන් අපේ ගේ ඇතුලේ සාමාන්‍ය සීතල තියෙන ප්‍රදේශයක එනත්තං අවුවට නිරාවර නැති ප්‍රදේශයක මේක ගබඩා කරලා තියාගන්න පුළුවන්. විශේෂයෙන් අපි කියන දේ තමයි විශේෂයෙන්ම ඔය ශීතකර නැත්තම් අපිට බොහෝ දුරට ලේසියෙන් කරන්න පුළුවන් දේ තමයි මැටි කලයක් වගේ අරගෙන ඒ මැටි කලේ වතුර පුරවලා ඒ මැටි කලේ වතුරේ තව කෝප්පිය ඇතුලේ කෝප්පිය උඩ මේක තියන්න පුළුවන්. එහෙම නැත්තම් බොහොම සීතල තියෙන ප්‍රදේශයක මේක තියන්න පුළුවන්. ඒ වගේ පෑනක් නම් කිසිම ප්‍රශ්නයක් නැතුව අවුවට නිරාවර නැති ප්‍රදේශයක සීතල තියෙන ප්‍රදේශයක් කියන්නේ සීතල කියන්නේ අවුව නිරාවර නැතුව සාමාන්‍යයෙන් අවු රශ්මිය රශ්නේ අඩු ප්‍රදේශයක අපි තියාගන්න පුළුවන් අපේ ගෙදර. ඒ වගේ තැනක පෑන පහසුවම ගිනියන් තියාගන්න පුළුවන්. ඒ වගේම පෑන අපිට ඕන නම් හෑන්ඩ් බෑග් එකක් දාලා ගිනියන්න පුළුවන්. මේක අත්‍යවශ්‍යම අයිස් වල ගබඩා කරලා තියාගන්න අවශ්‍ය නැහැ කොහොමවත් පෑනක් වගේ දෙයක් නම් අර අවුව නිරාවරණේ තරමක් සීතල වගේ තියෙන මේ ගෙදර තියෙන ගෙදර සීතල ප්‍රදේශයක නැගේ ඇතුලේ සීතල තියෙන තැනක මේක තියාගන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැතුව. ඔව් නමුත් මේකේ පුංචි ප්‍රශ්නයක් තියෙන්නේ මේ බෙහෙත් වලට වඩා තරමක් මිලයි. ඔව් පෑන ඔව් මේ ඉන්සුලින් හැමතිස්සෙම බෙහෙත් වලට වඩා මිලයි. ඒ වගේම ප්‍රතිකාර වලට වඩා මිලයි. ඒ වගේම පෙති තාම පහසු ටැබ්ලට් එක ගත්තා වතුර ටිකක් බිව්වා. ඉතින් තාම ලේසි නමුත් ඉන්සුලින් එක තරමක් අපහසුයි. ඒ අතින් බැලුවා මොකද ඒක විඳ ගන්න ඕනේ. ඒක බොහෝ දුරට සමහර තනි විශේෂම සිරින්ජකින් විඳිනවා නම් තනියෙන් කරගන්න බෑ. කාගේ රුදව් වුණේ ඒ වගේ දේවල් තියෙනවා. නමුත් පෑනෙන් නම් තනියෙන් විඳ ගන්න පුළුවන්. නමුත් ඒක මිල අධිකයි. ඒ වගේ ප්‍රශ්න තියෙනවා. නමුත් සමහර අවස්ථාවල ටැබ්ලට් වලින් සීනි අවශ්‍ය ප්‍රමාණයට වඩා අඩු වෙන්නේ නැත්නම් අනිවාර්යයෙන්ම අපිට ඉන්සුලින් ප්‍රමාණයකට යන්න සිද්ධ වෙනවාමයි. නැවතත් අපි පැහැදිලි කරගමු ඉන්සියුලින් වලින් විතරක් අපිට ඕන නම් පාලනය කරගන්නත් පුළුවන්. එහෙම නැත්නම් සමහර වෙලාවට අපි ඉන්සියුලින් සමග බෙහෙත් එකතු කිරීමට ගොඩක් කැමතියි. ඔව්. දැන් උදාහරණයක් විදිහට පළවෙනි කාණ්ඩයේ දේවැඩියාව විශේෂයෙන් මේක හැදෙන්නේ බොහොම පොඩි දරුවන්ට අවුරුදු 5, 6, 7, 8 ඒ වගේ දරුවන්ට හැදෙන්නේ පළවෙනි කාණ්ඩයේ දේවැඩියාව. දෙවෙනි කාණ්ඩයේ දේවැඩිය හැදෙන්නේ වැඩිහිටියන්ට. නමුත් පළවෙනි කාණ්ඩයේ දේවැඩිය හැදුණොත් එහෙම අපි කවදාවත් ඒගොල්ලන්ට ටැබ්ලට්ස් පාවිච්චි කරන්නේ නැහැ. ඒක හේතුව පළවෙනි කාණ්ඩයේ දේවැඩියාව ටැබ්ලට් පාවිච්චි කරකල සීනි අඩු කරන්න බෑ. ඒකින්ද ඒ වගේ ඒවයි කට්ටිට අපි කෙලින්ම පටන් ගන්නවා ඉන්සුලින්. කිසිම ටැබ්ලට් එකක් දෙන්නේ නැහැ. ඒ වගේම දෙවෙනි කාණ්ඩයේ දේවැඩියට මම කලින් සඳහන් කර ආකාරයට ඒ කියන්නේ වැඩිහිටියන් හැදෙන දේවැඩියාවට ඒ කියන්නේ බොහෝ දුරට අපි ටැබ්ලට්ස් පාවිච්චි කරනවා ඉන්සුලින් වලට වඩා. හේතුව ඒක ගොඩක් වාසි තිනවා. අර මම කලින් සඳහන් කර ඒක ලාභදායකයි. ඉතාමත් පහසුයි. ඒ වගේම ප්‍රශ්න අඩුයි. අතුරු ආබාධ විශේෂ සීනි ගොඩක් අඩු වීම හිම අඩුයි. ඉතින් ඒ වගේ හැටියට අපි බොහෝ දුරට ටැබ්ලට්ස් පාවිච්චි කරනවා. එහෙම නැත්නම් අපි තුමි රෝගියෙක් බොහොම අකමැති ටැබ්ලට් ගන්න කියලා හිතමු. එහෙම නැත්නම් ටැබ්ලට්ස් ගන්නකොට මොනවා කර අතුරු ආබාධ આવොත් එවැනි කට්ටියට අපි සමහර විට ටැබ්ලට් නැතුව ඉන්සුලින් විතරක් ලබා දෙන අවස්ථාවක් තියෙනවා. සාමාන්‍යයෙන් අපි හිතමු ඉන්සුලින් ගන්න කෙනෙකුට අපිට ඕනම් බෙහෙත්
පිතිදෙන්න පුළුවන් ඒ ප්‍රශ්නේ නැහැ. බොහෝ දුරට වෙන්නේ දෙවෙනි කාණ්ඩේ දියවැඩියාවදී ටැබ් පෙති ලබා ගන්න අතරතුර පෙති වලට අමතරව ඉන්සුලින් ලබා දීම තමයි සිද්ධ වෙන්නේ. බොහෝ දුරට පෙති සහ දියවැඩිය පෙති සහ ඉන්සුලින් දෙකම අපි ඒ රෝගී ශ්‍රේණියක් විදිහට තමයි අපිට ලබා දෙනවා. විදිහට ලබා දෙන්නේ. හොඳයි. දැන් ඔබට පැහැදිලි මේ ඉන්සුලින් වල කාර්යභාරය දියවැඩියාව ඇතුළේ. අපි නැවතත් කෙටි විරාමයක් ලබා ගන්නවා. මා කියවනේ අද අප කතා කරන්නේ දියවැඩියාව ගැන වුණාට වෙනද විදිහට නෙමෙයි තරමක් වෙනස්ව කතා කරන්නේ. එතකොට දියවැඩියාව සම්බන්ධයෙන් කතා කරනකොට තව දෙයක් තිබෙනවා ඔබට දැනගත යුතුම දියවැඩියාව ආශ්‍රිතව. දැන් දියවැඩියාවට අප බෙහෙත් ගන්න දේවල් ගැන කතා කරා. ඉන්සියුලින් සහ බොන කරල් පෙති වර්ග. දැන් ඊට අමතරව සමහර අවස්ථාවලදී ඔබේ වෛද්‍යවරයා තව බෙහෙතක් සමහර විට එකතු කරනවා ඔබට දියවැඩියාව තියෙනකොට විශේෂයෙන්ම ඔබේ වයස වැඩි වීගෙන යනකොට මේ බෙහෙත එකතු කරනවා. ඉතින් එතකොට ඔබ අහන ප්‍රශ්නයක් තමයි ඩොක්ටර් මට කොලෙස්ටරෝල් නැතුව තියෙද්දි ඇයි මේ කොලෙස්ටරෝල් බෙහෙත් දෙන්නේ කියලා. මේක ඉතාමත්ම වැදගත් දෙයක්. අප මේ කතා කරන්නේ ඔබගේ හදවතේ ආරක්ෂාව ගැන. ඔව්. මම බොහොම හොඳ ප්‍රශ්නයක් අතරම මේ ඇයි මේ කොලෙස්ටරෝල් දෙන්නේ කියන කොලෙස්ටරෝල් බෙහෙත් දෙන කාරණය. දැන් මටත් ඔක කීපසෙන් වෙලා තියෙනවා. මම දැන් දියවැඩියා තියෙන රෝගියෙකුට කොලෙස්ටරෝල් බෙහෙත් පටන් ගත්තාම රෝගියා අහනවා සර් මගේ මේ ඔක්කොම නෝමල්නේ කොලෙස්ටරෝල් ඔක්කොම නෝමල්නේ ඒක වැඩි නැහැනේ. ඇයි මට මේක දෙන්නේ? මොකක්ද හේතුව? එතන මම ඒගොල්ලෝ ගොඩක් පැහැදිලි කරනවා මේක මේ දෙන්නේ වාගේ කොලෙස්ටරෝල් වැඩිකම් හින්දා නෙවෙයි මේක දෙන්නේ වාගේ හෘදය ආබාධ අඩු කිරීම and හෘදය ආබාධයක් හැදීමට තියෙන අවදානම අඩු කිරීමට. දැන් ඔබ දන්නවා ඇති සමහර විට හෘදය ආබාධයක් අඩු කිරීම ප්‍රධාන බෙහෙත් වර්ග අපි දෙකක් පාවිච්චි කරනවා. එකක් තමයි ඇස්ප්‍රින් කියන බෙහෙත් වර්ගය ඔබ අහලා ඇති. ඇස්ප්‍රින් වලින් කරන්නේ මේ රුධිර පට්ටිකා කියන දේ එකට එකතු වෙලා රුධිරේ කැටියක් හැදිලා ඒ රුධිර කැටිය ගිහිලා හෘදයේ බ්ලොක් වීම වළක්වන එක. ඉතින් මම ගොඩාක් කාලයක් අපි හිතුවේ මේ ඇස්ප්‍රින් කියන බෙහෙත පාවිච්චි කරාම අපිට ওই තත්ත්වය ඇති කරගන්න පුළුවන් කියලා. අනිත් එක තමයි මේ කොලෙස්ටරෝල්. මොකද කොලෙස්ටරෝල් භාවිත වෙනවා මේ රුධිර කැටි හැදෙන්න. ඒතර කොලෙස්ටරෝල් අපි අඩු කරාම රුධිර කැටි හැදෙන එක වළකිනවා. මේකෙන් අපි කලින් හිතුවේ මේ ඇස්ප්‍රින් කියන බෙහෙත ගත්තම තමයි වඩා හොඳින් අපිට මේ heart attack නැත්නම් හෘදය ආබාධ හැදීමේ අවදානම අඩු කරගන්න පුළුවන් කියලා. නමුත් විශේෂයෙන්ම ගොඩක් වෛද්‍ය විද්‍යා පර්යේෂණ ඔප්පු වුණා විශේෂයෙන් දියවැඩිය රෝගීන්ගේ මේ ඇස්ප්‍රින් ගත්ත පමණින්ම හෘදය ආබාධ හැදීමේ අවදානම අඩු වෙන්නේ නැහැ. නමුත් ඊට වඩා හෘදය ආබාධ හැදීම වැඩිම හෘදය ආබාධ හැදීම අඩු කරන්න පුළුවන් මේ කොලෙස්ටරෝල් බෙහෙත් නැත්නම් ස්ටැටින් කියන බෙහෙත් වර්ගය ගත්තම. ඒකින්ද දැන් ගොඩක් දියවැඩියා සම්බන්ධව නිකුත් කරලා තියෙන උපදෙස් මාලාවල සඳහන් කරන දෙයක් තමයි රෝගියාගේ වයස සාමාන්‍ය අවුරුදු 40ට වඩා වැඩි නම් එයාට දියවැඩියා තියෙනවා නම් බොහෝ දුරට අපිට උත්සාහ කරන්න උපදෙස් දෙනවා එයාට මේ ස්ටැටින් කියන ඖෂධය පාවිච්චි කරන්න. හේතුව ස්ටැටින් කියන ඖෂධය පාවිච්චි කරාම එයාගේ ඒ රෝගියාට හෘදය ආබාධයක් හැදෙන තියෙන අවදානම ගොඩක් අඩු වෙනවා. ඒතකොට අපි හෘදය ආබාධයක් හැදෙන තියෙන අවදානම අඩු කරන්න තමයි අපි මේ ස්ටැටින් නැත්තම් කොලෙස්ටරෝල් අඩු කරන්න පාවිච්චි කරන බෙහෙත දෙන්නේ. එතකොට සමහර විට රෝගියාගේ කොලෙස්ටරෝල් ගොඩක් වැඩි නොවෙන්න පුළුවන්. නමුත් එතෙන්දී අපි මේ බෙහෙත පාවිච්චි කරන්නේ අනාගතයේදී හෘදය ආබාධයක් හැදෙන තියෙන අවදානම අඩු කරලා රෝගියාට හොඳින් තමන්ගේ ජීවිතේ පවත්වා ගෙන යාමට උදව් කරන එක. ඔව්, ඇත්තටම දැන් මේ කතාව කොලෙස්ටරෝල් එක්කනේ සම්බන්ධ වෙන්නේ. දියවැඩියාව තියෙන අයට කොලෙස්ටරෝල් තත්ත්වය. දැන් මෙහිදී කොලෙස්ටරෝල් නැතුව තිබිත් කොලෙස්ටරෝල් වැඩිවීමක් නොතිව තිබිත් කෙනෙකුට මේ ස්ටැටින් වර්ග දෙනවා. එතෙන්දී අපේ ඉලක්කයක් තිබෙනවා මේ LDL කොලෙස්ටරෝල් තියාගන්න ඕන මට්ටම. ඔව්, දල වශයෙන් දියවැඩිය රෝගින්ගේ බොහෝ දුරට අපි උත්සාහ කරන LDL කියන කොලෙස්ටරෝල් ප්‍රමාණය 75කට වඩා අඩු කරන 75කට වඩා අඩු කරන්න පුළුවන් කී තාමත් හොඳයි. නමුත් අවම වශයෙන් අපිට LDL කියන කොලෙස්ටරෝල් ප්‍රමාණය 100ට වඩා අඩු කරගන්න පුළුවන් නම් ඒක හොඳයි. නමුත් ඉතාමත් හොඳයි. තමයි අපි ඉලක්කේ වෙන්නේ අඩු කරගන්න. මම හිතනවා අද අපි බොහෝ දේවල් කතා කරා හැරත් අපසුදිවන්ත වෙනවා ඔබට. අද අප කතා කරේ දියවැඩියා වාස්තු සියලු තොරතුරු ප්‍රතිකාර කිරීම සඳහා අපි කොහොමද මේ කළමනාකරණය සිදු කරන්නේ කියලා. ඒ සඳහා අද මා සමග එකතු වී ගාල්ල කරාපිටිය වෛද්‍ය පීඨයේ වෛද්‍ය විද්‍යාව පිළිබඳ මහාචාර්ය H.M.A හේරත් මහතා. එසේනම් අප නැවතත් ලබන සතියේ ඔබ සමග මෙම තීරී තුලින් එකතු වෙනවා. ඔබ සැමට සුවදායක සතියක්. ආයුබෝවන්.